උණුසුම් පුවත් එසැනින් ගෙනෙන ලංකා නිවුස් YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මූල්‍ය කළමනාකරණය පිළිබඳව දැනුමක් ඇති මහජන නියෝජිතයින් බහුතරයක් පාර්ලිමේන්තුවට පත් නොවීම සහ පාර්ලිමේන්තුව කතා මණ්ඩපයක් බවට පත්වීම හේතුවෙන් මේ ආර්ථික අර්බුදය පාර්ලිමේන්තුවට වටහා ගැනීමට නොහැකි වූ අතර තමන් ඇතුළු මන්ත්‍රීවරුන් සිය නිල රාජකාරිය ඉටු කිරීමට අසමත් වී ඇතැයි හිටපු ඇමති බන්දුල ගුණවර්ධන ජනාධිපතිට ලිපියක් යවමින් සඳහන් කර තිබෙනවා. මුදල් පිළිබඳව සම්පූර්ණ බලය ඇති පාර්ලිමේන්තුව සිය යුතුකම සහ වගකීම නිසි ලෙස ඉටු නොකළ නිසා මේ මහා ආර්ථික ඛේදවාචකයට රට මුහුණ දුන් බව තමන් විශ්වාස කරන බව එම ලිපියේ සඳහන්. ආර්ථික අර්බුදයට විසඳුම් ලෙස යෝජනා 10ක් එම ලිපියෙන් ඉදිරිපත් කර තිබෙනවා. ඇමති වැටුප් නොලබන සමාජයේම පිළිගත හැකි යහපත් පැවතුම් ඇති උගත් කාර්යශූර තරුණයන් 15 දෙනෙකුගෙන් යුතු කුඩා කැබිනට් මණ්ඩලයක් පත්කිරීම සියලු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කර ඇතිකර ගනු ලබන එකගතා මත විෂය පිළිබඳ අධ්‍යක්ීම් ඇති තවත් ඇමතිවරු 10ක් පත්කිරීම රාජ්‍ය ඇමති තනතුරු ඉවත් කර නියෝජ්‍ය ඇමතිවරු 25ක් පත්කිරීම සහ සුදුසු ආයතන ප්‍රධානීන් පත්කිරීම ආර්ථික අර්බුදයට විසඳුම් නිර්දේශ කිරීමට විපක්ෂ මන්ත්‍රීවරයෙකුගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත්කිරීම හිටපු කැබිනට් ඇමතිවරුන්ගේ කැමැත්ත මත වැටුප් නොලබන ජනාධිපති උපදේශකයන් පත්කිරීම වංචා දූෂණ අක්‍රමිකතා පිළිබඳව විභාග කර දඬුවම් කළ හැකි අපරාධ යුක්ති විනිශ්චය කොමිසම් සභාවක් පත්කිරීම එම යෝජනා අතර වෙනවා. මෙවැනි ගොසිප් දිනපතා දැනගැනීමට දැන්ම මාපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.